උපයන විට බදු ප්‍රතිපත්තිය බැංකුපොලි අනුපාතය ඉහළ දෙමින් ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් වෘත්තියවේදීන්ගේ වෘත්තිය සමිති එකමුතුව රජයට එරෙහිව සිදුකරන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ අවසන් තීරණයකට අද දිනේ එළඹීමට නියමිතයි. ඒ වෙනුවෙන් වූ සාකච්ඡාවක් අද පස්වරු 3ට සිදු කිරීමට නියමිත බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ මාධ්‍ය ප්‍රකාශක චමිල් විජේසිංහ ප්‍රකාශ කළේ. අසාධාරණ බදු සංශෝධන සම්බන්ධයෙන් ආණ්ඩුව විසින්ම පොරොන්දු වුණු විසඳුම ලබා දීම තාමත් ජනාධිපතිතුමාගේ පාර්ශවයෙන් දිගින් දිගට මග හරිමින් කරාරිමින් සිටින ආකාරයක් අපි දකිනවා. මේක බරපතල විශ්වාසයක අඩ කිරීමක්. එක පැත්තකින් අපිට ලබා දෙනවා කියපු අන්තරාර විසඳුම ඒ සම්බන්ධයෙන් දිගින් දිගටම කරාරිමින් හරහා නැවතත් අපිව තල්ලු කරන්නේ ආණ්ඩුව වෘත්තීය ක්‍රියාමාර්ගවලට නම් විරෝධතාවලට නම් වැඩ වර්ජන වලට නම් ඒ හරහා රටට හානියක් වෙනවා නම් ජනතාවට හානියක් වෙනවා නම් එහි වගකීම පැහැදිලිව ආණ්ඩුව බාර ගන්න ඕනේ. ජනාධිපතිතුමා ප්‍රමුඛ ආණ්ඩුව එහි වගකීම අනිවාර්යෙන් බාරගත යුතු වෙනවා. යනුව මේ රටේ සියලු වෘත්තීය සමිති බහුජන සංවිධාන ශිෂ්‍ය ව්‍යාපාර කිසිදු ભેදයකින් තොරව අද සවස 3ට එක සාකච්ඡා මේසයක වාඩි වෙනවා. පොදු වැඩ පිළිලක් යටතේ රටට හිතකර ප්‍රතිපත්තිය ඉදිරියට ගැනීම සඳහා අපි වැඩ කරන්නේ කොහොමද කියන කාරණේ සම්බන්ධයෙන් අද දවසේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ අතර රජයේ නව බදු ප්‍රතිපත්තියට එරෙහිව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ආරම්භ කර වෘත්තීය ක්‍රියාමාර්ගය තවදුරටත් ක්‍රියාත්මකයි. පිළිගත හැකි විසඳුමක් රජය ලබා දෙන්නේ නම් වෘත්තීය ක්‍රියාමාර්ග පිළිබඳ යළි සලකා බැලීමට අවස්ථාව පවතින බවයි විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය ශාම බණ්ණහැක ප්‍රකාශ කළේ. අවසන් වරට ජනාධිපති ලේකම්වරයා සමග පැවති සාකච්ඡාවේදී මේ පිළිබඳව යම් එකඟතාවයකට ඇවිල්ලා එතුම පොරොන්දු වුණා. ජනාධිපතිවරයා සමග අවසාන සාකච්ඡාව පහුගිය 20 වෙනි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම ක්‍රියාත්මක වීම ආරම්භ වීමත් සමගම දින කීපයකින් ලබා දෙනවා. නමුත් දැන් අද ඒ පොරොන්දුව ඉටු කරන්නට බැරි වෙලා දින ගණනාවක් ගත වෙලා තියෙනවා. අපි නැවත වතාවක් පහුගිය සතියේ සිහි කැඳවීමක් ජනාධිපතිවරයාට යවුවා. නමුත් තවමත් ඒ පිළිබඳව සුබදායී පිළිතුරක් බඳව අපට තවමත් දැනුම් දීලා නැහැ. යනුව ලබන සතියේ වෙනකොට අපි නැවත වතාවක් මේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වලට යන්නට තීරණය කළා තියෙනවා. වෘත්තීයයන්ගේ වෘත්තීය සමිති එකමුතුව හැටියට විශේෂයෙන් විශ්වවිද්‍යාල පද්ධතිය තුළ අපි පසුගිය 9 වෙනිදා ඉඳලා මාර්තු මාසේ අපි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග අකණ්ඩව පවත්වගෙන යනවා. විශ්වවිද්‍යාල ආචාර්ය සම්මේලනයේ හැටියට අපිට අවශ්‍ය වෙනවා ඒ පිළිබඳව යම්කිසි ස්ථීර තීන්දුවක් රජයේ පැත්තෙන් කටවචනෙට වැඩ කරන්න බෑ. එහෙම සාධනීය දෙයක් රජයේ පැත්තෙන් ලබා දෙනවා නම් අපිට පිළිගත හැකි ක්‍රමයක. අපි සූදානම් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් හැටියට අපේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය පිළිබඳව නැවත සලකා බලන්න. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.